අදදින ධම්මචින්තා සදහම් සිතුවිල්ල සඳහා දායකත්වය දරනු ලබන්නේ ගනේමුල්ල කැන්ඳල අද්ද පාලුවේ පදිංචි පින්වත් විසල් චන්දිර පේමරත්න පුතනුවන්ට සෙත් පැතිීම පිණිස දෙමාපියන් ආච්චි සීයා ඇතුළු පවුලේ සියලුතිනා විසින්. නමෝබුද්ධාය තිරුවන් සරණයි. අදත් බුදුරජාණන් වහන්සේ විසින් වදාල දහන් කරුණක් දහං සිතිවිල්ලක් විදිහට ඔබට ඉදිරිපත් කරන්ද්‍ර තමයි දෙැන් අපි සූදාන ෙන්නේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකට සැනසිල්ල ලබලදන්න පරම සාන්තිනායක්‍යාණන් වහන්සේ ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ සිතිවිල්ලා ඔබට අහන්න ලැබුණොත් අපිට හිතන්න ලැබුණු ඒක තමයි අපේ සිතට සැනසිල්ල ලබල දෙන්නේ එනිසා අපි කල්පනා කලාාද දවසේ උබටසිහිපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දහන් කරුණක්. ඒ තමයි අපේ ජීවිතයේ පිඩෙම් පුරුවගන්න ඕන කුසලයෙන් පුරුවගන්න ඕන ඊළඟට අප ජීවිත අකුසලයෙන් බැහැර කරගන්න ඕන කුසල් ලොපදවාගන්න ඕන අපේ ජීවිතයේ බල්ලවත්ව කුසන් ලොපදින ක්‍රමයත් ේනා පෙන්ගතනේ ඒ තමයි ඉවස බුදුරජාණන් වහන්සේ වදාලා ස්හමින්න් වහන්සේලාගේ සම්පූර්ණ සීලෙම රැකෙනවා එක දෙයක්ති ඉවසීම බුදුවරු ලෝකයේ පළවිනි ශික්‍ෂා පදිවිදිට වදාන්නේ කන්තිී පරමන් තපෝතිති කා ඉවසීම තමයි උතුම්ම තපස කියලා ඉවසන්න පළමුුවත් ඉවසන්න දෙවනුවත් ඉවසන්න තුන් වෙනුවත් වසන්න ඉවසීම නැති තැනමයි රාගය මුල්වෙලා මේ ලෝකයේ පාපකර්ම වෙන්නේ ඉවසීම ඉක්මෝලගිය තැන. දේශය මුල් වෙලා මේ ලෝක සියලු පාපයං සිද්ධ වෙන්නේ ඉවසීම ඉක්මවාගිය තැන. මෝහය මුල්වෙලා සියලු වකුසල කර්මයු සිද්ධ වෙන්නේ ඉවසීම ඉක්මවාගිය තැන අන්නයි බනිද්දී ඒ අපි ඒ අඇත්ත එක රණ්ඩුවට පට ලැවෙන්නේ ඉවසීමම ඉක්මමාලග තැන ඊළඟට සිල්පද්ද බිඳෙන්නේ ඉවසීම ඉක්මෝලග තැන ඊළඟට සමාධයේ නැති දෙන්නේ ඉවසීම ඉක්මමාවාගේ තැන හිත විසිරයෙන්නේ ඉවසීම ඉක්මෝලග තැන ද අපිම කුසල් වඩන් අපි උත්සාහ කරවා කිය සමාදී වදන්න කැමැති සිරලාාකින්න කැමැති ශස්සරයන්නේ දහස්වෙන්න කැමැති සිමකට ඉවසන්න ඕන අපි කැමැති දිරමික ලබෙන්නේ. බුදුරජාණන් වන්සේ වදාලා කාඩිමොඩිය කරන්න ඕන වැඩ තියෙනවා. ඒ කොහොමද ඕොන කුම්ඹුරු කරන ගොවිය ඒ කුඹරු කරන්න ගොවයා ඕන ඉක්මට වතුර හරවාන් ඕන ඉක්මඩ කුඹරු කොටන්න ඕ. ඉක්මට පෝරුගන්න ඕන ක්මණඩ වපුරන්නවා. වපුරලා ඊවස වතුර විටින් ට හරවලා. එයා පාඩුව ඉවසලයින්නෝලා. දැිම කඩිමුන්දියය එකනෙ කුම්ඹර ෝයිවිදිරරි ව අපපුරල කල්පනකරෝ දැන් හිට ගොයන් පැවී. අනිද්ධ ගොයන් වල මේ බන්ඩි හැදේ එයන්න කිරට නමයි යන මෝර හිං අනිද දෑ ඇත්තත් තරම් කපන්ය ඕොන කළ හිතුවෝන් එයාගේ කල්පනාව ප්‍රඥ්ඥා සහගතද ප්‍ර්ඥාසාහතනෑ බුදුරජන්නාන්සේ වදාලා ඔන්නඔේ මෝඩ ගුවියක් කොයි ටතු කරන්නේ පාකෝ. ඉක්මට කරගන්න ඕන වෙතිනු මොන දික්මට කරගන්න ඕනේ තමන්ගේ කයින් වැරදක්ව ඕන ඉක්මට හදාගන්න ඕන වශචනින් වැරදක්නවාන් එක ඉක්මට හදාගන්න ඕන සිිත අනෝමකති යනුන ඉක්මට හදාගන්න ඕන ඉරන් සීලේයට එන්න ඕන සමාධී වදන්න ඕන ඒවට ඉක්මට හුරුුව එන්නවා හැබැයි හිෙට් මන්ගේ රාගේ නැති වේ. අනිදදරාගේ නැතිවේමීන් අනිද දවේශයේ නැතිවේ ඊට පසේ මාර්ග පල් ලබයි යෝ නැකිවා ඒක මෝඩ ගුවියයි කතාවකිවා. ගොයන්තිිකට වී වපුරල ඉරසි කාලෙන් කාට වතුරු හරවල ගලවල යමති බේහිමීන්ට මෝරලා අස්වන්න ලබලදී. ඒවගේ මේ ධර්මය පුරදුකරණ යනකොට සසරී රාගෙන් බැටකාප ජීතනය. සරි දේශයෙන් බැටකාපපු ජීවිතනේ සසර මෝහෙින් බැටකාපු ජීවිතනේ මිරාග දේශ මෝහොලින් බැටකාපපු ජීවිත ගණන මිච්චරයි කියල කියන්නද. සල්ලාල ජීවිත ගත කරපු. දාමරික ජීවිත ගත කරපු පාතාන ජීවිත ගත කරපු රට නොයෙක් දෘෂ්ටි මතවාදවල්ල පැටිලි හිටපු ජීවිත කෙලවරක් නෑ. අවුරදු අසූදහක් ආයශතියන කාලේ අවුදු අසූදහම රාගෙන් හිටි. එතුර මේ මේ ටිකකාලෙකට කොහොම එකපාරමක නැති කරගන්න. අවුරුදු අසූදහක් ආවිශතියන කාලේ මනිස් මනුස්සු දීශසිෙන් ඉ දැම්බලන සමහර ගෙවල්ල මිනිස්ු ඉව තරයි මිහුස්සලඟින් මැස අනබේ තරයනවා. මොකක් කලත් වැරදි. කොයි වෙලාත් පුට ඔගපුරුව ඉන්නේ දෙ ඔය අවරුදු ගානට ඔහොම ඉන්නවා. අවුරුදු අසූදහක් ආයශෂ තියන කාලි. අවුරුදු අසූදක්තිය ආයශ්‍ය තියන කාලයේඒ අවරුදු අසූදහයම තහයි ඉදල තියනෙ. ඉතුට එවැනි දවේශයක් පුරුදු කරපු ජීත දෙම්මොකක් හරි පිනගට නිධර්මය හිලා පුරුදු කරගණඩ යනගොට මේ රාගෙන් බැටක්ඩ පුළුවන්න. දීසිම් බැටකන්න පුුවන් පුළුවන් බැට කනවා. මෝයිම් බැටකනු ඉවසන්නඕන කල්බලවෙන්න පා. මේ රාගෙන් ප්‍රශ්නයෙන්න්නේ එන්න කල්පනා කරන්න ඕල මේ රාගෙන් නිදහසය පිණසමයි මන්තාවතාව ධර්මය හැසිරේෙන් ඕන්න. හිතන්න ධර්මය හැසිරෙනකුට මේවාගේ ප්‍රශ්නයන වනං ධර්මය නොහැසිරුුණොත් ඊළඟට දවේශයේ ප්‍රශ්නයනකොට ධර්මය හැසිරෙන්ට උත්සාහ කරලත් මෙච්චර ප්‍ර්න වනං මේ දවේශයේ ප්‍රහණය කරන්ට පිළිපන්න නැත්තම් සරට කොච්චරදවලිකතුීද. එලනු මෝහේ ප්‍රහණයක ජීවිතය සත්‍යය සුභහාවේ තේරුම් ගණ්ඩ කල්පනා කරන්දි මුලා විසින් අපිට බැට දෙවානම් යැයි මාන්නේනවා තමන් ඉහලින් හිතනවා මන්වාගේ කෙනෙක් නෑ කියල හිතනවා එදකුට කහුණ වගන්නේ දහස්සෙන්නේ. ඒ සෑම දෙයක්ම ඒ සෑම දෙයක්ම පාග පාගා යට යවයි වා කුසල් දහම් දියුණු කරන්න එය උත්සාහ කරන්න උත්සාහ කරනුට එයාගේ ජීවිතය හම සැසිලයනවා. ඒනිසා ඉවල් සන්න වුරුදුද එන්නන ඉවසන්නම පුරුද එන්නවා අ මතකා බුද්ධකාග තියන එක ්‍රහ බමුණේ ඒ බමුණගේ දූල හදදිනෙ හිටිය හදදිනාම කසාද බැන්ද දරුව එක්කිනා දෙන්න තුන් දෙෙන වෙනකට හ හැම මනුසයාම කෙල්ලොටකත්තැරිය කනවැදුුම් එච්ච ද කෙල්ලු හතරදිනෙක් ගෙදර මේ හදදිනෙක් ගෙදර දරු පැට්ටුත්තෙක්. අදකාල වනාාන එක්කින දෙන්නනුට තාත වහකාල මැරෙනු. ඉවසවා කුම්ඹුරු පාලෝන ඉවසවා නෝනගින් හරියට කරදර උදේර නැගිටවනි පයිංහාලා ඉවසවා ගවපට අද්‍යාහිතටය හරක් හුරු වැරංගයා ඉවසවා නායකාරයෝ ගෙදටේනව ඇඳද ඇද ඉවසවා බුදුරජාන්ස මොන ගැහුුණ දර්මයහවා හැ මහන වුණ රහත් වුණාඒ නිකෙලිස් කල්ල සසරින් මුදව වෙමොකක්ද ජවස ඉවසන්න ඔබේ ඉවසි වනත්තන් ඔබ ගන්න තීරණලින් ඔබටම දුක ගෙනදී. ඔබ්බටම පස්සේතේ ඇයි මට මෙහමුණේ මංගේ වෙලා යවස්වාන කියේවා. හිතර තරහ කැලෙන නගේ වචනයක් කිවතම වචනයනවා. තහ පසන වෙනවා නවුණට අරත් ගිය වචනය අවරුදු ගානක් පවතිෙනවා. හිතරිදෙනවා මතක හිටනවා මූන බලන්න බැකල් හිතෙනවා ඉවසාන්න මේ ජීවිතේ ආපස ටහැරලා බලනගොට නම් තරාගත්ත එක මේ අවස්ථාවක් ගැනවා අපිට සතතුරපද දෙ. ජීත ආපස හහිරිලා බානුට තරහා ගන්න ඕන අවස්ථාවේ තරහා නොගෙනීතියන මංගේෙදයි වසුපි ච්චර වටිනවාද කියලා ඔබගේ තරසැ ලිෙන දෙවා. එනිසා ඉවසන්න අවස්ථාකීියක ඉවසන්න ඕනද පලමුවත් ඉවසන්න ඕනු දෙවනුවත් වසන්න ඕනු සංෙනවත් යවසන්න. ඉවසලයි වෙසලා බැරිමතැනම කද කරන්න ඕමේ. ඉවසයි වෙසලා බැරිමතැන ඉවසන්න ඕන. මාරාන්තිික දුක ඉවසන්නඕෝන මැසි මඳදුරුවන්ගේ දුක ඉවසන්නඕන සීතල ඉවසන්නෝන උනුස්සුම් ඉවසන්නඕන එ කොමි වවසකු භික්‍ෂුව තමයි සසරෙන්න්නේ දස්සනේ සෞබට ඉවසීමේ සිති විලි හට ගනයත්වා ඉවසීමේ කුසලතා හට ගනනිත්වා ඉවසීමේ පුුණ්න්න්‍ය බලය ඔබ තුල පිහිටාවා ඉවසීමනති මුනිවරුන්ගේ දහම ඔබ තුළ පිහිටවා ඉවසේ දහන් සිතවිල්ල අදෝපද ගෙනන්නේ පුංචි දර්වගුරුපෙන් පිණිස. ඒ තමයි ගනයමුල්ල කැන්දලිය අදපාලුවේ පදිංචි විසල් චන්දිර පේමරක්න පුංචි පුතාට කතාකිරීමේ අපාසතාවයක් පැමිණති බෙනවා. ඉති ඒ දරුවාට දරුව සූපත් කර ගැනීමේ වාසනාවතියනෙත් ගුණ දර්මය මත් ඉවසන්නවා. කලබල වෙන්න බා සමහර කරම දෝෂ තියෙනවා. ඉවසන්න. ඉවසේ දහම් පනීදේ ඔබට ගෙනත් දියෙන ඔබ උබතර රැගෙනමේ යම් පිම් බලයක් වේද ඒ කාන්ත සකල පුුණ සම්භාරයන් වසන් ඒ විශාල් චන්දිර පේමරත්න පුතාට කතාකිරීමහකාව සැල්සේවා කරදර බාධක දෝසුවදුර කර්ම ඒශියල්ල දුරුවේවා ඉතිං ඒ දර්වට සැනසිල්ලවේවා පවුල් විසල දෙනාට සැනසිල්ලවේවා ඔබටත් ඉවසීම පිණසම ති වාසසිනරන අදදින ධම්මචින්තා සදහම් සිතුවිල්ල සඳහා දායකත්වය දරණුලැබුවේ ගනේමුල්ල කැඳලිය අද්ධ පාලුවේ පදිංචි පින්වත් විසල් චන්දිර පේම්රත්න පුතනුවන්ට සෙත් පැතිීම පිණිස දෙමාපියන් R Cීයා ඇතුළු පවුලේ සියලු දිනා විසින්